සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගිය පැත්ත කියන හිරු රාත්‍රියේ 9:55 සමගින් ඔබ හමුවන මම මලින තිරිමාන්න. මම ඉෂාරා දේවේන්ද්‍ර මුලින්ම පුවත් සිරස්තල. කඳුලින් සමරුණු පාස්කු ප්‍රහාරයේ සය මසක මතක. තාම් පල්ලි පැත්ත ඇති කියලා හිත චකිතයක් වගේ දැනෙනවා. ඒව අපේ හිතවලින් යන්නේ නැහැ ජීවිතේට. අමාත්‍ය හකීම් සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක ඡායාරූපයක්. වත්මන් ආණ්ඩුවේ ජාතික ආරක්ෂාව ගැන ගොඩාබයගේ තක්සේරුව. මේ රජය අපවසත් වුණා. එදා ඒ පාසු ප්‍රහාරය නවත්තන්න. මේ රජයට කිසිම හැකියාවක් නැහැ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. සමෘද්ධි නිලධාරීන්ට චෙක්පත් බෙදීම හා ආනන්දේ ගොඩනැගිල්ල විවෘත කිරීම මැතිවරණ කොමිසම නියමයෙන් නවති. මත්ජාවාරම් කරුවන්ට ජනපතිගෙන් යලිත් රතු එලියක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරීන්ට ශේෂාධිකරණය මරණ දණ්ඩනයට මට ඉඩකඩ දීලා ඒ නඩු අවසන් කළොත් මම යන්න කලින් මරණ දණ්ඩනය දීලා මම යන්නේ. පාස්කු දින ප්‍රහාරමාලාව සිදු වී අදට මාස 6ක් ගතව තිබෙනවා. ඉනිතිරි වූ කැලල් මේ වනතෙක් මැකී ගොස් නොමැති අතර ප්‍රහාරයට වගකිවයුත්තන් නිදැල්ලේ සිටින පරිසරයක දේශපාලඥයින් තවමත් එකිනෙකාට චෝදනා කරමින් කල්මරමින් සිටිනවා. ඉරුදින මෙරට ස්ථාන 7කට ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් සහෘද හදවත් 250කට අධික සංඛ්‍යාවක් යලි නොයන ගමන් ගියේ දයක් හඬවමින්. ප්‍රහාරයෙන් මාරාන්තික තුවාල ලබා තවමත් ප්‍රතිකාර ලැබෙමින් සිටින අයමෙන්ම සිය නෑසිය මිතුරන් අහිමි වීමෙන් මානසිකව අවතැන් වූ පිරිස්ද ප්‍රහාරයට මාස 6ක් ගතවන මේ මොහොතේත් සිටින්නේ දැඩි කම්පනයකින්. මේගමුව කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ 35 හැවිරිදි තිදරු මවක් වන තිරිනා හර්ෂණි තවමත් දිවිගෙවන්නේ ඇයගේ දෙමව්පියන්ගේ වාරුවෙන්. බෝම්බ ප්‍රහාරයෙන් ඇයගේ 6 හැවිරිදි දෙවෙනි දරුවා එම ස්ථානයේදීම මිය ගියා. එදා ගොඩක් අමාරු තත්ත්වයක් ඉඳලා එයාව රාගම හොස්පිටල් එකට ගෙනියලා ඔපරේෂන් පහක් හයක් කරා. අන්තිමට එයාගේ සුසුම්නාව විඳිලා තියෙන හින්දා ඒක ඔපරේෂන් කරන්න කොළඹ හොස්පිටල්ට ගියා. දැන් මීගම ආයමරේ හොස්පිටල් එකට ගෙනත් තියෙනවා. තාම අත කකුල් අත් දෙක කෙලින් වෙන්න බෑ. දකුණු ඇහ අයින් කළා සම්පූර්ණයෙන්ම. තිලිනාට සිදු වූ ශාරීරික හානි මෙන්ම ඇයගේ පවුලේ සමාජිකයන්ටත් ඇයගේ දරුවන්ට සිදු වූ මානසික හානිත් තවමත් සුව වී නැහැ. නර්ස්ලා දොස්තරලා කාඩිනල්තුමා සෑම උදව්වක්ම අපිට කරා. හැම දෙයක්ම වියදම් පැත්තයි ඔක්කොම රෝහලට හරියට ස්තුති කරන්න ඕන. අපිට එච්චරට මෙගලන් උදව් කරා. රජයේ පැත්තෙන් අර මරණය සඳහා දීපු සල්ලි තිබුණා. අර තුවාලුනාම ඉතින් ගෙව්වා. නැතුව ඊට වැඩි දෙයක් නම් අපිට උනේ නැහැ. ඒ වගේ දෙයක් නම් ආයි ජීවිතේට වෙන්නත් එපා. කාටවත් මේ කරදර දෙන්නත් එපා. එච්චරට දුක් විඳිනවා දුව. ජීවිතේ මරණය අතර මාර සටන. තාම් පල්ලි පැත්ත ඇති කියලා හිතට චකිතයක් වගේ දැනෙනවා. ඒව අපේ හිතවලින් යන්නේ නැහැ ජීවිතේට. රටක් කම්පා කළ ප්‍රහාර මාලාවක් සිදු වී මාස 6ක් ගතව ඇතත් මෙම ජීවිත යළි නගා සිටුවීම වෙනුවෙන් වගකිවයුතු බලධාරීන් ගෙන ඇති පියවර ප්‍රමාණවත් ද යන්න ගැටලුවක්. එසේ වුවත් ඝාතකයන්ට අනුග්‍රහ කළ අනුබල දුන් පුද්ගලයන් තවමත් නිදැල්ලේ නොවේද? අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාස්කු ප්‍රහාරයේ මහමුලකරු වූ සහරන් හෂීම්ගේ සොහොයුරා වන රිල්වාන් හෂීම් බවට සැලකෙන පුද්ගලයෙකු සමග එකට සිටින ඡායාරූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා. රිල්වාන් හෂීම් මියගේ පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව සයින්ද මරුදු ප්‍රදේශයේ නිවසක සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින්. අප්‍රේල් 21 වනදා සිදු කළ ප්‍රහාර මාලාවේ මහමුලකරු වන ත්‍රස්තවාදී කල්ලි නායක මොහමඩ් සාරන් හෂිම්ගේ සොහොයුරෙකු වන මොහමඩ් රිල්වාන් හෂිම් බවට සැලකෙන පුද්ගලයා සමගින් මුස්ලිම් කොංග්‍රසේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිටින ඡායාරූපයයි මේ.
මෙදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූපය දැඩි කතාබහට ලක්ව ඇති අතර අමාත්‍ය රවු ෆකීර් මහතා සමග මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පළාත් සභා මන්ත්‍රී සිද්දි ෆාරුක්ද මෙම ස්ථානයේ සිට තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වන්නේ රිල්වාන් හෂිම් රෝහල්ගත කර සිටින අවස්ථාවකදී අමාත්‍යවරයා ඔහු බැලීමට පැමිණ ඇති බවටයි. පාස්කු ප්‍රහාරය සිදුවේ දින පහකට පසුව අප්‍රේල් 26 වනදා කලමුණේ සයින්ද මුරුදු ප්‍රදේශයේ නිවසක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි ත්‍රස්තවාදී පිරිස මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා. එහිදී සහරන් හෂිම්ගේ සොහොයුරු රිල්වාන් හෂිම් මිය ගිය අතර ඊට පැය කිහිපයකට පසුව ඔහු සහ සහරන් හෂිම් එකට සිටින ඡායාරූපයක් IS හිතවාදී අමක් පොත් සෙවේ බඩුවේ ප්‍රසිද්ධ කර තිබුණා. එමෙන්ම සයින්ද මුරුදු ප්‍රහාරයට පෙර රිල්වාන් හෂිම් නිකුත් කළ වීඩියෝවකද ඔහු පෙනී සිටින ආකාරයයි මේ. අමාත්‍ය රවු ෆකීර් මහතා ත්‍රස්තවාදී කලි නායක සහරන් හෂිම් සමග සිදු කරන සාකච්ඡාවක් ඇතුළත් වීඩියෝ පටයක්ද මීට පෙර සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වුණා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවේ වාර්තාවට අමාත්‍ය රවු ෆකීර්ගේ සාක්ෂිය ලබා නොගන්නේ නම් එය අසම්පූර්ණ වාර්තාවක් වනු ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුව සංවිධානයේ කැඳවම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පළ කළා. පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවේ 8 දෙනෙක් ඉන්නවා, 8 දෙනාගේ එක්කෙනෙක් ඔබ. රවු ෆකීර් මැතිතුමාට ඍතුකමක් නැද්ද? ඔය සහරා නේද මං ගිහිලා මං එයත් එක්ක කතා කරා නේද? මං කොහොමද මෙතන වාඩි වෙලා ඉන්නේ? මේ සිදුවීම සම්බන්ධව මම සාක්ෂිකරුවේ. යෙදුමත් తీරෝ නීති ආප්තයක් තිබෙනවා. මේ කිසිවකු තම නඩුවේ විනිසුරු නොවිය යුතුයි. කතානායකතුමා මේ කට්ටිය පත් කරද්දි අඩු ගන්න ඍතුකමක් තිබුණා අහන්න. මහත්තුරුනි ඔයගොල්ලෝ පත් කරනවා. ඕගොල්ලන්ට තියෙනවද මේ නඩුව ගැන මොනවාරි බැඳීමක්? මේ එන 23 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පාර්ලිමේන්තු තීරීම්කාරක සභාවේ වාර්තාව නිකුත් කිරීම නියමිතයි. ඒක කරන්න එපා. එහෙම කළොත් ඒක පූර්ණ වාර්තාවක්. රවු ෆකීර් මහත්තයාගේ සාක්ෂිය ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අවසානයේදී මේ සහරාන්ලාගෙන් යපිච්ච අය පස්සේ වුන් කියනවා. එයා නම් හරි නෝටි, අපි හරි ෂෝක් කියන. ෂිබිලි ෆාරුක්ලා රවු ෆකීර්ලා මුස්ලිම් කොංග්‍රස් එකට තමයි සහරාන්ලා වැඩ කරේ. එතන පත් වුණා ඒගොල්ලන්ගේ පැත්තෙන් අමීර් අලි, ඒ වගේම අලි සාහිර් මොගලානා කියන අපේක්ෂක දෙන්නෙක්. දිනපු පැත්තට ජාතික ලැයිස්තුව ලැබුණ නැහැ. සහරාන් අහන්නේ අපි සෑහෙන ෆයිට් එකක් දුන්නා. වැඩක් නැහැ නේ, මූ නැෂනලිස්ට් එකකින් ඇවිල්ලා ඉන්නවා. කවුද? හිස්බුල්ලා කියන කෙනා ඇවිල්ලා ඉන්නවා. නම සඳහන් කරන්න නැහැ. ඒක තමයි කියන්නේ. අපි ඔච්චර වැඩ කරලා තේරුමක් නැහැ. දැන් මෙයා මාධ්‍ය හමුවේදී කියනවා ඒ හාදයා සහරාන් කියලා මම දන්නේ නැහැ කියලා. ඉතින් එන්ටීජී ඔෆිස් එකේ සහරාන් නැතුව ෂාරුක් ඛාන් ඉන්නේ. නමුත් දැනගෙන ඒක තුල් රින්ගුයි. ඒක අන්ද රවු ෆකීර් මහත්තයෝ කලේ බිඳුනයින් පස්සේ කොලේ වහලා වැඩක් නැහැ. විශ්වාසයක් තියෙනවා ඔකට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා ජනාධිපතිවරණයේ ওই ඡන්දෙට කලින්. පාස්කු ප්‍රහාරයට මාස 6ක් ගතව ඇතත් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජය තවමත් නිසි සැලැස්මක් යොදා නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ තංගල්ල රන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් තියමව යටතේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන රැලි මාලාවේ එක් රැලියක් ඊයේ පැවැත්ුණේ හක්මන මුලටියන ප්‍රදේශයේදී. ඒ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේක්ෂකව දෙන්න. හොඳට බලන්න. තදිත් ප්‍රේමදාස ගෝඨාභය රාජපක්ෂ. මේ කතා දෙක බලන්න. මොකද්ද මේ කතා දෙකේ තියෙන්නේ? මොකද්ද තියෙන හරය? දැන් ඊයේ කියනවා තදිත් ප්‍රේමදාස මහත්තයා භාණ්ඩාගාරයේ ඕන තරම් සල්ලි දෙනවාලු. මේ මිනිහා පිස්සෙක්. මොකද භාණ්ඩාගාරයේ අවදානමක සුභසාධනයේ තමුන්නාසයක කපන ගන්නට භාණ්ඩාගාරය ඇවිල්ලා තියෙනවා. එතුමා කියනවා ජනාධිපති වුණාට පස්සේ එතුමා එනවලු හැම ගෙදරකටම රැයට රැයට සතුටෙන්ද ඉන්නේ කියලා බලන්න. සාමාන්‍යයෙන් දන්න දේ තමයි අනුන්ගේ ගෙවල් වලට රැයට රිංගන මිනිස්සු මොකක් හරි මානසික ලෙඩක් තියෙන මිනිහ. මේ රාජ්‍ය කෘෂිකර්මය වෙනුවෙන් කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඕන සානධාරී ඉවත් කරා. ඒ වගේම දේශීය ගෝවියා ගැන සලකන්නේ නැතුව පිට රට වලින් ගුණාත්මක භාවයෙන් අඩු ඒ භෝග වර්ග ගෙනල්ලා අපේ භෝග සමග මිශ්‍ර කරලා පිට රට යැවීම නිසා ගම්මිරිස් විවිධ භෝග වර්ගවල මිල අඩු වෙලා තිබෙනවා. දන්නවා තේවලටත් වෙලා තියෙන්නේ ඒකයි. අපි තේවල තේ අපේ ඉතාමත්ම වැදගත් ශිෂ්‍යයක්.
ආර්ථිකයේ 75%ක් පමණ තේවතු වලින් කුඩා සහ මධ්‍යම ප්‍රමාණයෙන් තේවතු හිමියන් ඉන්නේ. අද එයාගේ ජීවිතය කරගෙන යන්න බැරි තත්ත්වයක් පත් වෙලා. මේකට හේතුව ගුණාත්මක භාවයෙන් අඩු තේ පිටරට ඉඳලා ගෙනල්ලා මිශ්‍ර කළා පිටරට යවන හන්දක්. අපි නැවතත් අපේ රජයක් පැමිණියාම අපි ඒකට මැදිහත් වෙලා තේවරට නියම මිලක් ලබා දීමට අපි කටයුතු කරනවායි කියන එක අපිට සාධාරණ කරන්නට ඕනේ. ගොඩබේ රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන ජන රැලි මාලාවේ තවත් රැලියක් අද පෙරවරුවේ බෙලියත්ත නගරයේදී පැවැතුනේ පාක්ෂිකයන් රැසකගේ සහභාගීත්වයෙන්. රැලියට එක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක ගොඩබේ රාජපක්ෂ මහතාට එහිදී පාක්ෂිකයන්ගෙන් හිමිවුනේ උණුසුම් ප්‍රතිචාරයක්. පහයන ගමනේ නොවනන්ද සින්නාවක් මැසේ පාදක හැම වේලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුළු මන්ත්‍රී කණ්ඩායම සංවිධායකවරු ඒ සියලුම නායකතු වෙලා අද එතුමට සහයෝගය දෙනවා. එතකොට පොහොට්ටු වල ලක්ෂ 50යි අපේ ඡන්ද ලක්ෂ 15යි ලක්ෂ 65ක් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අතේ තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි සහෝදරවරුනි, සන්ධානයේ විදියට තව 2,10,000ක් තිබුණා. ඒකත් අද තොණ්ඩමල්ල ඇතුළේ සියලු දෙනා එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එකතු වෙලා හමාරයි. ඒ නිසා ජයග්‍රහණ නේ පිළිමඳව ගැටලුවක් නෑ. විකසිත කරලමු මෙලුම් පොහොට්ටුව බැඳි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා රැලියට එක් වුණේ ඉන් අනතුරුවයි. ඉවත හෘදය නම්වමු පෙරසේ. විකසිත කරලමු මෙලුම් පොහොට්ටුව බැඳි සිතින් මිදුරේ. බුද්ධිය මුල් වූ ආර්ථිකයක් හරහා අපිට අපේ රට ඉදිරියට ගෙන යන්නට පුළුවන්. අපිට බුද්ධිමත් තරුණ පරම්පරාවක් ඉන්නවා. නමුත් අපි දන්නවා අද වෙනකොට විශාල තරුණ තරුණියන් කොටසක් අතරමං වෙලා ඉන්නවා. උන්ට උසස් අධ්‍යාපනයක් ඒ වගේම ආර්ථිකයට අවශ්‍ය රැකියාවන් වලට නිපුණත්වයක් නැතිව අපි අපේ පළවෙනි අවුරුද්දේම අපි විශාල ආයෝජනයක් කරනවා. අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන්ට අපි නිපුණත්වයක් ලබා දෙනවා. අද ලෝකයේම ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ක්‍රියා කරගෙන යනවා. මේ හිඳ තමයි පොරොන්දුනේ ගොවියාට සහන විශාල ප්‍රමාණයක් ලබා දෙන්නට. විවිධ බදු ඉවත් කළා. ඒ වගේම වැට් බද්ද 8% දක්වා අඩු කරලා අපි ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් දෙනවා නැවතත් ව්‍යාපාර කරගෙන යන්නට. මේ හරහා අපිට පුළුවන් වෙනවා රැකියා උත්පාදනය කරන්නට. අම්බත්තොට දිස්ත්‍රික්කයේ ජනතාව විතරයි මට ලක්ෂයකට වැඩිය වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා දුන්නේ කියලා ආඩම්බරෙන් මම කියනවා. මේ පාර බොහොම පැහැදිලිව අපි ඊට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක ඉතිහාසයේ කවදාක්වත් නැති ජයග්‍රහණයක් ලබනවා කියන එක ගෝඨාභය මහත්මයාට අපි මතක් කරන්න ඕනේ ජනතාවට. අප්‍රේල් 21 වෙනිදා පාස්කු දිනේදී මේ රටේ ජනතාව මහා බියකට පත් කරා. මේ ඔක්කොම ආණ්ඩුවට දැන්නුවා. මුස්ලිම් ජනතාවම ඔත්තු සපයලා තිබුණා මීට ඉස්සර. මේ කට්ටිය අහු වුණා. මුස්ලිම් ඇමතිවරයෙකුගේ ආණ්ඩුකාරයෙකුගේ ඕනකමට නිදහස් කරා. මොකද කරේ? අවසාන බෝම්බ පිපරලා 400කට වැඩි ගාණක් මැරුණා. මේකට වග කියන්න ඕන කවුද? පියාණ්ඩු. මේවා ගැන පරීක්ෂණ කරන්න ඕන. ඇයි මොහුන්ව නිදහස් කරේ කියලා. කොන්දේසි වගේක් දාලා තියෙනවා TNA මන්ත්‍රීවරු දෙගොල්ලොන්ටම. මට නම් තාම ලැබුණේ නැහැ. මට ලබා ගන්න ඕනකමකුත් නැහැ. කිසිම කොන්දේසියකට යටත් වෙන්න අපි සූදානම් නැහැ TNA එකේ. අද බෙහෙත් පිරිදාලේට ගියාම ඔව් එලවනවා එලවනවා ඔබේ ඡන්දෙ දෙන්න. එතකොට එලවනවා මේ ආණ්ඩුව. විශ්වය පුරා විහිදී ගියා පුදු ජන ජය රාවේ. මෙතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වෙන තවත් එක් රැලියක් අද පස්වරුවේ තංගල්ල රන්න ප්‍රදේශයේදී පැවැත්වුණා. එෙහිදීද ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පාක්ෂිකයන්ගෙන් හිමිවුණේ උණුසුම් ප්‍රතිචාරයක්. මෙහිදී කොටාශය කිහිපයක එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කළ පාක්ෂිකයන් රැසක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට එක් වුණා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයන් සමග ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග විජයග්‍රහණයට එකතු වෙන මොහොත සහරාන්ලගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලට මාස 6ක් පිරෙන දවස අද මේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකයන්ට නිදාසේ වැඩෙන්න ඉඩ දුන්නා. ඒ තමයි පුතානෝගේ කඳවුර.
අර පල්ලිවල හෝටල්වල මෙරිච්ච අහිංසක මිනිස්සුන්ගේ ජීවිතවලට ආබාධිතයෝ වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවලට පවුලේ හැමෝම මැරිලා තනියෙන් එක මිනිහෙක් ඉතුරු වෙලා මෙරි මෙරි ජීවත් වෙන්න වෙච්ච මිනිස්සුන්ගේ ජීවිතවලට සාධාරණයේ වෙනුවට තව තවත් රිද්දන පහර දෙන ආණ්ඩුව බබඩ මේ ආණ්ඩුව පත්වලා ඉවරයි. ඒක තමයි පුතානෝගේ කඳවුර. පුතානෝ මේ වෙනකන් උන්නහගේ මොකක් හරි මුඛයකින් මන් දන්නේ කොයි මුකේද කියලා. ඒ මොන මුකෙන් හරි ඒ 21 වෙනිද එල්ල කරපු මිනිමරු ප්‍රහාරය හෙලා දැකලා තියෙනවද? ඊට විරුද්ධව මුකේ අරලා තියෙනවද? විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද රැලියට සහභාගී වුණා. එෙහිදී විපක්ෂ නායකවරයාටද හිමි වූයේ උණුසුම් ප්‍රතිචාරයක්. එදා අපි විශේෂයෙන්ම යුද්ධයට පස්සේ මේ අන්තවාදී ත්‍රස්තවාදය ගැන පරීක්ෂා කරන්නට විශේෂ ඒකකයක් යොදලා තිබුණා. ඒ වෙනුවෙන් නිලධාරීන් බුද්ධිංශ නිලධාරීන් පුහුණ කළා තිබුණා. නමුත් මේ රජය ඒ නිලධාරීන් වෙනත් අනතුරු වලට මාරු කරා අර විශේෂ ඒකකය කඩලා දැම්මා. මෙන්න මේ හින්දා තමයි විදේශ බුද්ධිංශ විසින් මේ ප්‍රහාරය සිද්ධ වෙන්නේ කවදද? මේ ප්‍රහාරය සිද්ධ වෙන ස්ථාන මොනවද? මේ ප්‍රහාරය කරන්නේ කවුරුන්ද? ඒ අයගේ ලිපිනයන්, ඒ අයගේ දුරකථන, මේ ප්‍රහාරය සිදුවන ආකාරය, මේ සියලු දෙයක්ම ලබා දුන්නත් මේ රජය අපොහසත් වුණා. එදා ඒ පාස්කු ප්‍රහාරය නවත්තන්න මේ රජයට කිසිම හැකියාවක් නැහැ. ජාතික ආරක්ෂාව තහවුරු කරන්න ඔවුන් ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ. රාජ්‍ය ආරක්ෂාවට තමුන් ආංශේලාගේ යුතුකම ඉටු කරන්න මම ඒ ආරක්ෂිත රට තමුන් ආංශේලාට නැවත ලබා දෙනවයි කියන එක සාතික කරනවා. අපිට ජනාධිපතිවරයෙක් ඕන මේ මෝටර් එක වැඩ කරනවද නැද්ද කියලා බලන්න නෙවෙයි, එයාගේ ඩයිනමෝ එක. මන් දන්නේ නැහැ, ඉතින් කියන්නේ නැහැ මං. කිව්වයි කියලා හිතා ගන්නකෝ. ඒකේ ඉඳ සහෝදරයනි මේ මහා විහිළුවක්. එක දවසකට කියනවා ඩයිනමෝ එක වැඩ කරන්න තිලු එන්ජිම වැඩ කරනවලු. අනිත් දවසේ කියනවා මිඩ්වයිෆ් ගෙන්නනවලු, බුත්තමත් අද කරනවලු, කඳුරු ගාම මිඩ්වයිෆ් ගෙදර ආවද කියලා බලනවලු. එයානේ ඉන්නේ යකඩ නායකයා ඉන්නේ වෙන තැනක. මේ නායකයා හොරෙන් ඇවිල්ලා බලන නායකයෙක්. ඉතින් රටක නායකයෙක් කරන්ඩ මෙහෙම කෙනෙකුට බෑ. නෙළුම් පොඩ්ඩුවේ ඉස්සරහා කතරේ ගහලා ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන්න පුළුවන් මිනිහෙක්, දර්ශනයක් තියෙන මිනිහෙක්ව පත් කරගන්නේ කියන ඉල්ලීම කරමි. රට ජාතිය බේරා ගැනීමේ දිනය නොවැම්බර් 16 වෙනිදා බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සූර්යයා ප්‍රදේශයේ පැවති ජනමෝකදී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සූර්යවැව විහාරගල මන්සන්දියේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනහමුවක් පැවැත්තුණා. නොවැම්බර් මාසේ 16 ඓතිහාසික දවසක්. රට බේරා ගැනීම, ජාතිය බේරා ගැනීමේ දවස 16 වෙනිදා පාන්දරින් ගිහිල්ලා පොහොට්ටුව අපේ නිලුම් පොහොට්ටුවට ඉදිරියේ කතරේ ගහලා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා කරවන්න කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සූර්යවැව මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවටද විපක්ෂ නායකවරයා ඉන් අනතුරුව සහභාගි වුණා. ගෙවල් ලදනු සැලසුමක් අනුවන වේ ගෙවල් ලදන්නේ අපි ලදනවා. ඒක දෙන්නේ නිකන් කියලා තමයි කතා කරන්නේ. හැබැයි මාසෙකට දරයක් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා සල්ලි ඉල්ලුවම තමයි දැනගන්නේ. ලක්ෂ 6ක් දෙන්නේ කුලියට. ඒකේ ඉඳ සහෝදරෝනි මම අපේක්ෂකයා ගැන කියන්නේ නැහැ. මොකද සූර්යයා මිනිස්සුයෝ අපේක්ෂකයා හොදට ආදරෙන්නේ. එකම යුරම් ගාලේකෝගේ ගෙදරින් අහන්න උඹලගේ ගෙදරින් වතුර එකක් එහෙම පිළිය තියෙද කියලා. මහා ලොකුණ කතා කරන්නේ මම පපුවට ගාගෙන දුප්පතාවෙන් තමයි. දෙන්නගේ වැඩ මාරු කරගෙන දාසෙවිල්ලා තමුන්නාන්සේලාගේ යුතුකම ඉටු කරන්න නෙළුම් පොට්ටුව තමයි තමුන්නාන්සේලාගේ ලකුණ.
මේ අතර කල්මුනේ මහනගර සභාවේ ස්වාධීන මන්ත්‍රීවරු 9 දෙනෙකු ඊයේ කාල්ටන් නිවසේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. ව්‍යාපාර මට සඳහාමුනේ නෑ ඊස්ටර්න් ප්‍රොවින්ස්. ඒක ලොකු ව්‍යාපාරයක් ගෙනිච්ච සාරාන්ලා. ඔව්. ඒ ව්‍යාපාරේ තරුණෝට ගෙනිච්චනේ. දැන් තත්ත්වේ ඊට වෙනස් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපි සිනහින්. සාරාන් බලා හරියටම ආසයි. අපේ ගමේ තමයි සල්ලි. අපේ ගමේ තමයි. තාසිය කල්ලා වෙන්නේ. කොහොම කියලා කියද්දී අත්තනම් උඩ ගත්තේ නැති. පැත්තෙන්. ආයුධත් එක්ක ඔක්කොම වුණාම ඒ අය ඔක්කොමත් එක්ක අපි නිදහස් කරා. ඒකින් අද තාම මුස්ලිම් ජනතාවට මේ ප්‍රශ්නේ. ඒක නැති කරගන්න වෙන්නේ. නැති කරගන්න ඕන. ආයෙ අවිල්ලද ඉතින්. එක් එක් පුද්ගලයන්ගේ පුහු තර්කවලට තමන් යටත් නොවන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ කඩුගන්නව ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී. ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනහමුවක් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කඩුගන්නව නගරසභා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්තුණා. තමන් ගන්නා ඕන වැඩක් වෙහස මහන්සිව නිම කළ හැකි ශක්තියකින් යුතු නායකයෙක් අපි තෝරගෙන තිබෙනවා. මම මේ ගැන මුල සිටම අනාවැකිය පළ කළා විතරක් නෙවෙයි, පළමු වැඩිමුරේ මම තමයි පත්තු කරේ. ලක්ෂ්මන් කිරියල්ල මාත්‍යතුමා සාක්ෂි දරයි. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන පෙළේ අය පොඩ්ඩක් පක්ෂයේ විනය රැකමින් කටයුතු කිරීම අවශ්‍යයි. නමුත් අපේ මේ සන්ධානය දිනවන්න ඕනේ. අපි කාට දොස් කියන්න නෙමෙයි කියන්නේ, නමුත් ඒක කිරීම තුළ තමයි අපට මේ උද්‍යෝගය ලබා ගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. අද සීලාචාර ආණ්ඩුවක් තියෙන නීති විරෝධී වැඩ කරන්නේ අන්න එම නිසා මේ ආණ්ඩුව ශක්තිමත් කරලා ඉදිරියට අරගෙන යන්න අද අපි හොඳ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස බැතුමා තමයි ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම අපේක්ෂකයා බව මම මේ ආතාවදී ප්‍රකාශ කරනවා. ජීවන වියදම බරපතල ප්‍රශ්නයක් වෙලා බදු ප්‍රතිපත්තිය මම සහමුලින්ම වෙනස් කරනවා. සමහරෙක් අහන්න පුළුවන් කැබිනට්ටුවේ ඉන්න සජිත් ප්‍රේමදාස ඇයි මේව කරන්නේ නැත්තේ කියලා. ඒ ඇත්තොන්ට මම කියන්න කැමති, මගේ තාත්තත් අගමැති සහ ඇමති කාලේ සීමා සහිත වැඩ කොටසක් පමණයි කෙරුවේ. නමුත් රටේ ජනාධිපති තනතුරට එනකොට මට එනවා නියෝග දෙන්න බලතල. ඔය එක එක්කෙනාගේ පුහු තර්කවලට මේ සජිත් ප්‍රේමදාස යටත් වෙන්නේ නැහැ. ජන සමාජයේ පොඩි මිනිහගේ ඉඳලා ඔය සීලු දෙනාගේම අනාගතය රණසිංහ ප්‍රේමදාසගේ පුතා බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එළියවේ නගරයේ පැවති ජනහමුවකටද සජිත් ප්‍රේමදාස මහතා ඊයේ එක්ුණා. මෙවර රාජ්‍ය පාලනයතුල රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා රටේ පාලකයෝ, නැති ඇමතිවරු, අගමැතිවරු මේ හැමෝටම සිද්ධ වෙනවා දුෂ්කර ක්‍රියා කරන්න. ජනාධිපති මන්දිරේ මම ජීවත් වෙන්න යන්නේ නැහැ. මම ජීවත් වෙන්න යන්නේ මගේම නිවසේ. මට තියෙනවා පුංචි ෆ්ලැට් එකක්. එදත් එහෙමයි, අදත් එහෙමයි, හෙටත් එහෙමයි. මන් තමුන් නාන්සලාට අවංකවම පිරිසිදුවම කියනවා, රටේ ජනාධිපතිවරයා හැටියට ජනාධිපතිට ලැබෙන හැම තඹ සතයක්ම මේ රටේ දියුණුව වෙනුවෙන් මම මාස්පතා පරිත්‍යාග කරලා නොමිලේ රටට සේවය කරන ජනාධිපතිවරයා බවට මම පත් වෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද දවසේ රැස්වීම 6කට සහභාගී වෙන්න තියෙනවා. තමුන් නාන්සලාට හිතා ගන්න පුළුවන් මම රැස්වීම මැෂිමක්. සමහරෙක් මගෙන් අහනවා මොකද ඔච්චර රැස්වීම කරන්නේ? ජනතා නැති තැන මට පණක් නැහැ. ජනතාව ඇති තැන මට අයෝමය ශක්තිය, ධෛර්යය, හයිය, ගැම්ම ඒ සියල්ලක්ම තිබෙනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. මෙතර ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන කාන්තා ප්‍රඥප්තියක් කියලා දැක්වීමේ උත්සවයක්ද අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ප්‍රඥප්තිය කරුණු 10කින් සමන්විතයි. මෙහි උත්සවයට පැමිණ සිටි පාක්ෂිකාවන් පිරිසක් නර්තනයේ යෙදෙමින් සිය සතුට පළ කරන ආකාරය දක්නට ලැබුණා. රටක් ගොඩනැගීම යනු ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නොවන බව ජාතික ජන බලවේගී ජනාධිපති දුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔමෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගී ආර්ථික ප්‍රතිපත්ති එළිදැක්වීමේ අවස්ථාවට අද කොළඹදී එක්වෙමින්.
රටක් ගොඩනගනවා කියලා කියන්නේ මේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් නෙවෙයි. මිනිස් සමූහයක සාමික ක්‍රියාකාරීත්වයක්. මැජික් කාරෙක් ඇවිල්ලා මේක පාර පරවමවන මේවා මොන වෙන්නේද? ඉතින් රටේ ගොඩාක් අය හිතන් ඉන්නම රටක් ගොඩනගනවා කියලා කියන්නේ මැජික් කරුවෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් කියලා. ඒ නිසා තමයි හැමදාම මේ මැජික් කාරෙක් හොයන්නේ. විහාර මාදේවි හොයනවා, නූතන දුටු ගැමුණු හොයනවා, ආසියාවේ ලොකුම මොළේ හොයනවා, පොළොන්නරුවේ ගැමියෙක් හොයනවා, එමත්නම් ජනාධිපතිගේ පුතෙක් හොයනවා, ජනාධිපතිගේ මල්ලි කෙනෙක් හොයනවා. සමාජ මතයක් ගොඩනගලා තිබෙනවා රටක් ගොඩනැගීම මැජික් කාරෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් කියලා. ඒ නිසා මැජික් කාරෙක් හොයන්නේ. ඉතින් වේදිකා දෙක දිහා බලන් හිටපුවාම හොඳට තේරෙනවා. ඒගොල්ලෝ සමාජ පිළිවෙත මොනතරම් අවබෝධයක් තියෙනවද? කිසිම අවබෝධයක් නැති බව තමයි පෙන්눔 කරමින් තියෙන්නේ. ඒ නැත්තම් කේද මම බොත්තමක් ඔබනකොට නේ මිඩ් වයිෆ් ගෙදර යවද රැද්ද කියලා බලමු. මොකද ඒ ජනාධිපති රැහිතවට නෙමෙයි. අර මේ බිහිළු ජනගතනකට මේක ඇවිල්ලා තියෙන නිසා මම හිතනවා අපේ රටේ ප්‍රතිපත්ති පිළිවන් සාකච්ඡාවක් වඩාත්තරින් කරලියට ගන්න ඕන යුගයක අපි ජීවත් වෙනවා. එනිසා ඒගොල්ලන්ගේ ආර්ථික සැලැස්ම දුප්පත්කම අලෙවි කිරීම, අපේ ආර්ථික සැලැස්ම දුප්පත්කම තුරන් කිරීම. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදිකිරීමෙන් පවතින සත්මහල් ගොඩනැගිල්ලක් මැතිවරණ නීති උල්ලංඝනය කර විවෘත කිරීමට විරෝධය පළ කරමින් පාසල ආදිශිෂ්‍ය සංගමය සහ දෙමාපියන් එක්ව පාසල ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා. විරෝධතාකරුවන් පැවසුවේ ජනාධිපතිවරණයට වාසි වන අයුරින් තවමත් වැඩ අවසන් කර නොමැති මෙම ගොඩනැගිල්ල හෙට විවෘත කිරීමට සූදානම් වන බවයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉදිරිපිට අද පෙරවරුවේ පැවති මෙම විරෝධතාවට භික්ෂුන් වහන්සේ, ආදිසිසුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විරෝධතාකරුවන් සඳහන් කළේ 2015 ජනවාරි මස මෙම ගොඩනැගිල්ලට මුල්ගල් තැබුණද අද වන විටත් එහි ඉදිකිරීම අවසන් කර නොමැති බවයි. හොඳම පාසල ළඟව පාසල හොඳම පාසල කියන සංකල්පයට ඉස්සෙල්ලා තමයි ඔය පාසල ගොඩනැගිල්ල ආරම්භ කළේ. ඒකෙදි අපේ ඉතිමත් ආදි ආනන්දීය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට අපේ කෘතඥතාවය පළ කරන්න ඕන. ඒක මේ දේශපාලනය නිසා කියන කතාවක් නෙවෙයි. ආණ්ඩු පෙරළියත් එක්ක නතර වෙලා ඕම අමාරුවෙන් තමයි මේ සත්මාල් ගොඩනැගිල්ලක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණේ. ජාතියට හානිදායක ප්‍රකාශ කරන කාන්තාවකගේ නම ඒ ගෝරුවට ඇතුළත් වීමට මහා සංඝයා වහන්සේ හැටියට අපි බලවත් විරෝධතාවය පළ කරන පිරිස වැඩි කළා. 10 දෙනෙක් වැඩ කරන තැන 20 දෙනෙක් දාලා වැඩේ ඉක්මන් කරන්න පුළුවන්. හැබැයි සිමෙන්ති වේලෙන්න, කොන්ක්‍රීට් එක සවි වෙන්න යන කාලේ කාටවත් නවත්තන්න බෑ. සමහර විටක හෙට අනිත් දවසේ වෙන්න පුළුවන්. ඒ දේශපාලකයෝ හෝ ඒ ඇමතිවරු හෝ ඒ වෙනකොට ඒ තනතුරු නොඉඳීවි අපේ දරුවෝ මැරේ. තාමත් ගල් අරගෙන එනවා විවෘත කරන්න තියෙන්නේ හෙට. අනතුරුව කොළඹ ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණිලක් බාර දුන්නේ මෙම විවෘත කිරීම වහා නතර කිරීමට පියවර ගන්නා ලෙස දන්වමින්. මේ අතර හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර්ය බන්තුල ගුණවර්ධන මහතා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ මෙම සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමට විරෝධය පළ කරමින් පැමිණිලක් බාර දුන්නා. මේ ගොඩනැගිල්ල අදත් අවුරුදු 4 මාරක් ගිහිල්ලා තන නිම කරලා නැහැ. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘති යටතේ බොරු ලේබල් අලෝලා මෙලෙසින් විවෘත කිරීම ලැජ්ජාසහගතයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම. කෙසේ වෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අද කොළඹ ආනන්ද විද්‍යාලයට පැමිණ පරීක්ෂා කිරීමෙන් අනතුරුව හෙට විවෘත කිරීමට නියමිතව තිබූ සත්මහල් ගොඩනැගිල්ල සම්බන්ධ උත්සවය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා. මේ අතර සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට බෙදා දීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 10ක මුදල් චෙක්පත් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ පැමිණීමෙන් නතර කර තිබෙනවා. ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් බිහි කිරීම සඳහා අවශ්‍ය නායකත්වයේ තෝරා ගැනීමට ලැබී ඇති අවසන් අවස්ථාව මේ බව පූජ්‍යල්ලි ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ ඊයේ කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී. සම්පූර්ණ රට විකුණන්නේ නැහැ දැන්. කෑලිකේ. දැන් වරාය වික්ක. ගුවන්තොට පොළ වික්ක. දැන් සෝෆා ජියුසුම ඇවිල්ලා තියෙනවා ඇමරිකන් ජියුසුම. මොකද මේ දැත්ත නාගදීපෙත් ඉවරයි. සේරු විල ඉවරයි. ඔය ටික ඔක්කොම දෙන්න දැන් මේ නිශ්ශබ්දව ඉන්නේ මේ දවස්වල. දැන් මුන් අර පොරසිල් අරන් ඉන්න සද්ද නැතුව. දැන් මුකූර් නවුණු විදියට. දැන් පවගේ කාලෙම අපි කෑ ගැහුවා. මේක දෙන්න යනවා මේක දෙන්න යනවා දෙන්න එපා මෙහෙමයි මෙහෙමයි කියලා. අර වෙන්දේසු කාර්යෝ ටික දැන් අමුතු විදියකට කතා කරනවා. ආණ්ඩුකම ව්‍යස්ථාවක් ගෙනව මේ ආණ්ඩු රට 9කට කඩන සැලැස්මක් ගෙනෑ. 9 වෙනි වගන්තිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ කියන වගන්තිය අයින් කරන්න තීරණය කරා මේ ආණ්ඩු. අපි කෑ ගහන ඉඳ පොට්ටක් නැවැත්තුවේ නැ පැත්තකින් තිබ්බ. බෑන් වෙලා තින්නේ රටට අයිතිකාරයෙක් නෑ.
දැන් ඉන්නේ වෙන්දේශකාර. දැන් මෙච්චර ගානක් මරලා 300 ගාන අද වෙනකන් මෙරුවේ කවුද කියලා කියාගන්න මෙරුව දඟලන මේ ආණ්ඩුව. හැබැයි පොලිස්පති අත්තඩංගුවට ආරක්ෂක ලේකණු අත්තඩංගුවට අපට අඩු ගානේ අවුරුදු 5 සැනසීමෙන් නිදා ගන්න පුළුවන් දෙන්න පුළුවන් නායකයෙක් අපිට ඕන. මේ අවසන් අවස්ථාව. මේකෙදි වරද්ද ගත්තොත් ඉවරයි. එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තමන් සමග තනිව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ තමන් ඇතුළු දෙමළ ජනතාව නියෝජනය කරන පක්ෂ පහක් එක්ව අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීම සඳහා තමන් දිනයක් ඉල්ලා සිටි බවයි. මගෙන් අවිලා හම්බෙන්න කිව්ව යාපනය එනකොට අපි තීරණයකට බැලලා තියෙනවා මේ අර පක්ෂ පහක් නායකයන් තමයි මේ අපේ දෙමළ මිනිසුන්ගේ මේ ප්‍රශ්න ගැන එකතු වෙලා කතා කරන්න ඕනේ කියලා. මාවේෂේ නාගරාජා, මම සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, සෙල්ව මඩේකල්නාදන්, සිද්ධාර්ථන් මේ පස් දෙනාම එකට ගිහිලා කතා කරන්නයි ඉන්නේ. මං කිව්වේ අපි තීරණයක් අරන් තියෙනවා පස් දෙනා එකට ගිහිලා කතා කරන්න කියලා. කරුණා කරලා අපි පස් දෙනාව මේ එකඳ වෙලා කතා කරන්න එක හොඳයි කියලා. ඒ හරි මම එහෙම කරන්නම් කියලා කිව්වා. කෙසේ වෙතත් යාපනයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් යාපනයේ ප්‍රදේශීය ක්‍රියාත්මක වත්මන් ද්‍රවිඩ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වයේ විවේචනයට ලක් කළා. තනිකර මේක පේන්නේ මේක එක පැත්තෙන් මේගොල්ලන් දේශපාලන කරන්නේ සිංහල විරුද්ධ දේශපාලනයක් තමයි අතන්ට පෙන්වන්නේ. අපිට පෙන්වන්නේ සිංහල මිනිස්සු අපිට ගානවා මුන් තමයි අපිට දෙන්නේ නැත්තේ. මුලැතිව ප්‍රශ්නේ අපි දෙමළ මිනිස්සු හැටියට අපි පිළිගන්නවා සිංහල මුස්ලිම් මිනිස්සු නැතුව අපිට තනියෙන් මේ රටේ ගමනක් නැහැ. එතකොට අපේ හිත ඒ මිනිස්සු දිනන්න ඕන වගේම අපි ඒ මිනිසුන්ට අපේ ප්‍රශ්න හරියටම කියන්න ඕන. දැන් මෙතන අපේ ප්‍රශ්න හරියට කියලා නැහැ. මේගොල්ලන් කරන්නේ වෙන විදියට. සිංහල මිනිස්සු හිතන්නේ මොකක්ද දන්නවද? දෙමළ මිනිස්සු අන්න බලන්න මැරිච්ච ආමතුරු කෙනෙක් වාරි වල්ලන්න දෙන්නේ නැහැ නැතන. ඒම තමයි යන්නේ දකුණට. ඔය දෙමළ ජාතික සන්ධානය, ඔය දෙමළ දේශපාලඥයෝ කරන්නේ ආපහු බිම්මට්ටමේ ඉන්න මිනිසුන්ට වැරදි මේකක් තමයි දෙන්නේ. උදාන් වෙච්ච අයගේ සටන් කරන සංගමයක් තියෙනවා. ඒගොල්ලන් මේ පත්‍රය ඒගොල්ලන්ගේ ෆොටෝස් එකක් පළ වෙලා තියෙනවා. ඒ සංගමෙන් යුරෝපා ඇමරිකන් පොඩි එකයි යුරෝපා සංවිධාන මේවා තමයි තියන් ඉන්නේ. එතකොට මේ අතුරුදාන් වෙච්ච අයට මේකට මොකද සම්බන්ධ කියලා අපි යන්නේ. යුරෝපා සංගමයේ තමයි මේ අපිට සාධාරණත්වයක් අරන් දෙයිද? මේක බොරුවක් නේ. අපි අපේ රට ඇතුලේ මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන් කියන මතය තමයි අපි නිතරම කියන්නේ. දැන් මේ වෙලාවේ මැතිවරණයක් තියෙන ලංකාවේ. මේක යෝජනා 13ක්, ප්‍රොපෝසල්ස් 13ක්. ඔබලගේ දේශපාලකයන් අරන් ඇවිල්ලා තියෙනවා. ඔබලගේ යහපතද ඒ කරන්නේ? ඒක තමයි. ඒක ඒ 13 මොකද කියලා දෙමළ ජනතාව කවුරුත් දන්නේ නැහැ. මොකද මේගොල්ලන් ඉල්ලන්නේ කියලා. විසඳනවා නම් මේ රජයේනේ මේ ඔක්කොම සුමන්දරන් ලයිටි. උතන කතා කරලා විසඳන්න තිබුණානේ. මේ අතර දෙමළ මුස්ලිම් ජාතික සංවිධානය අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණට සහ එහි අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දෙන බව නිවේදනය කළා. නැගෙනහිර උතුරු පළාත් වලින් ඉන්න දෙමළ මුස්ලිම් ජනතාව තීරණයකට එවිලා තියෙනවා. පොදු ජනතා පෙරමුණත් එකට ගමන් කරන්න මේ ඡන්දේ නෙවෙයි ඊළඟ එන පාර්ලිමන් ඡන්දවලටත් අපි පොදු ජනතා පෙරමුණ සමග අපි බැන කරන්න තීරණය කරා. සහරන් ගහන්න ඉස්සර කියලා තමයි ගෙව්වේ. ඒක අපි කියන්නේ අපිට ආරක්ෂා කරන්න බැරි නම් මේ ආණ්ඩුවට යහපාලන අපි ගෙනාවේ මොකටද? ආයිත් රනිල් තමයි ඉන්නේ. පක්ෂ නායක රනිල්. රනිල් කරන්න දෙන්න. රනිල්ගේ පිටිපස්සේ ඉන්නේ ඉන්දියන් රෝ, ඇමරිකා, ඉස්රායල් ඒගොල්ලෝ තමයි ඒකේ පිටිපස්සේ ඉන්නේ. එයාගේ මෙතේ මුස්ලිම් අන්දවාදී කොටනගිල්ල රනිල්ගේ පොලිටිකල් එක තමයි. මහින්ද, ගෝඨා, බෙගුල්ලෝ පොලිටිකල් අපේ රටේ හදන්න ඕනේ, හයිවේ හදන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලෝගේ මතය. දැන් ගිහිල්ලා බලනකොට තමයි අපිට තේරෙනවා මේගොල්ලෝ අපිත් එක්ක ඔච්චර ආදරවලා ඉන්නවා කියලා අපිට තේරෙනවා. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට මරණ දඬුවම් ලබා දීමට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දුනොත් තම නිල කාලය අවසන් වීමට පෙර ඒ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ පැවති වැඩසටහනකදී. එක්සත් ජාතීන්ගේ ජාතික තරුණ ආදර්ශ සම්මේලනය ඊයේ පස්වරුවේ කොළඹදී පැවැත්ුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වූ තරුණ ප්‍රජාව ජනාධිපතිවරයා වෙත ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කළ අතර ඊට පිළිතුරු දුන් ජනාධිපතිවරයා මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම් ලබා දීම සහ රැඳවියන්ට ජනපති සමාව ලබා දීම සම්බන්ධව සිය ස්ථාවරය පැහැදිලි කළා. රොයල් පාර්ක් තරුණ ළමයි දෙන්නෙකුගේ සිද්ධියක් තුළ ඇතිවෙච්ච ඝාතනය දැන් අවුරුදු 12කට ඉතර එහා. ඒ පිරිමි දරුවාගේ වයස අවුරුදු 19යි. පොඩි රණ්ඩුවක් වෙලා ඝාතනය වුණේ ගැහණු දරුවා. ඉරේ ඉන්න පිරිමි දරුවා දැන් ආචාර්ය උපාධියකුත් කළා. දැන් එයාගේ වයස අවුරුදු 32ක්ද කොහෙද? මට ඇවිල්ලා තියෙනවා
ඉල්ලීමක් කළා ජනාධිපති සමාව ඉල්ලලා ඔහුට හිරෙන් නිදහස දෙන්නයි කියලා. මම ඒ ගැන සැලකිල්ල යොමු කරගෙන යනවා. ඒ මොකද ඔහුගේ කාලය හොඳින් ඉඳලා තියෙනවා. මේ රටේ තිබෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ ඊටමත් බරපතලයි. ලෝකෙත් ඊටම බරපතලයි. ඒ අභියෝගේ ඊටමත් දැඩි නිසා තමයි මත්ද්‍රව්‍ය ජාවාරංකාරීන්ට මරණ දඬුවම මම තීරණය කළේ. හතර දිනකට මරණ දඬුවම දෙන්න අත්සන් කළා. ඒ අතරේ මීට විරුද්ධව ශ්‍රේෂ්ඨ අධිකරණය දීලා. ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් නියෝගයක් දුන්නා මරණ දඬුවම දෙන එක කල් දාලා. තව දවස් කීපයකින් ලබන සතියේ නඩු දිනේ තියෙනවා. ඉතින් මම දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමාලා මොන තීන්දුවක් ගනීද කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණ දඬුවමට මට ඉඩකඩ දීලා ඒ නඩු අවසන් කළොත් මම මගේ නිල කාලේ මම යන්න කලින් මරණ දඬුවම දීලා මම යන්නේ. දැන් තවත් දේශපාලනීය පැක් සමගින් රටවටා හිරෝ. මුලතිය ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අධිකරණ නියෝගයේ නොතකායම විහාරස්ථාන භූමියම සිදු කිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු වෙති බවට දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්තිනී ශ්‍රී ස්කන්දරාජා මහත්මිය විසින් ගොනුකල පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබන මස 8 වෙනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභ්‍යාචනා අධිකරණයේ අද නොතීසි නිකුත් කළා. LTT සංවිධානයට අයත් ඇඳුම් කිහිපයක්, ප්‍රභාකරන්ගේ ඡායාරූප, LTT ක්‍රියාකාරකම් සහිත වීඩියෝ පටයක් සහ තවත් උපකරණ තොගයක් මොළතිව පුදුකුටිරුප්පු ඉරණපලයේ ප්‍රදේශයේ ඉඩමක කැණීම් සිදු කරන අවස්ථාවේ පෙට්ටියක බහ තිබේදී සොයාගෙන තිබෙනවා. පවතින වැසි සහිත කාලගුණයත් සමග කළුතර බදුල්ල කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායම් අනතුරු ඇඟීම් නිකුත් කර තිබෙනවා. මෙතර අධික වර්ෂාවත් සමග තබ්බෝව ජලාශයේ වාන්දුරටු 8ක් විවෘත කර ඇති අතර රාජාංගනේ ජලාශයේ වාන්දුරටු 6ක්ද විවෘත කර තිබෙනවා. කලාවේ පිටාර ගැලීම හේතුවෙන් පුත්තලම සිට දිවෙන පරණ මන්නාරම මාර්ගයේ එළුවන්කුළුම ප්‍රදේශයෙන් ජලය නැටවැති ආකාරයයි මේ. වැඩිකල සංයුක්ත දීමනා නොගෙවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් පොලිස් නිලධාරීන්ගේ ඥාතියක පොතුව අද කොළඹ කොටුවේදී විරෝධතාවක නිරත වුණා. සුභ රාත්‍රියක්.